අයිබෝවන් ඔයා මේක තුල ඉන්නේ SLG YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි කතා කරන්නේ Anbun AD30C කියන dry cabinet එකක් ගැන. ඉතින් dry cabinets කියන්නේ මොනවාද කියන එක අද මේ වීඩියෝ කතා කරන සවිස්තරාත්මකව ඇයි අපිට dry cabinet එකක් ඕනේ විශේෂයෙන්ම කැමරා එකක් වගාව ළඟ තියෙනවා නම් කරන්න පුළුවන් හොඳම investment වලින් එකක් තමයි dry cabinet එකක් කියන්නේ. අපි මේ dry cabinets ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙන නිසා ඊට කලින් මමද ගෙරලා තියෙන මේ Anbun ලගේ AD30C කියන මෙන්න මේ තියෙන dry cabinet එක මුලින්ම අපි unbox කරමු. unbox කරලා ඉවර වෙලා අපි වීඩියෝ එක පටන් ගමු. කතා කරමු ඇයි dry cabinet එකක් ඕනේ, dry cabinet එකේ මොකද වෙන්නේ, මොකටද සහ මිල ගණන් කොහොමද කියලා. ඉතින් SG YouTube channel එකෙන් ගේන මේ වගේ වීඩියෝ සාගාවට ගෙන්න ගන්න අනිවාර්ය පල්ලා ඇති රතුපාට subscribe button එක දැම්ම press කරන්න. ඉතින් අපි වීඩියෝ පටන් ගමු. බලමු මේ cabinet එක අපිට කොයි වගේද ලැබුණේ කියලා. ඩ්‍රයි කැබිනට් එකක් කියන්නේ මොකද්ද? ඉතින් ඩ්‍රයි කැබිනට්ස් ප්‍රධාන ආකාර කිහිපයක් තියෙන එකක් තමයි ඩ්‍රයි බොක්සස්. මේ ඩ්‍රයි බොක්සස් කියන්නේ සාමාන්‍ය දි ප්ලාස්ටික් බොක්ස් එකක්. ඉතින් මේකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් පුංචි මැනුවල් එහෙම නැත්නම් මේ ඇනලොග් විදිහේ පොඩි මීට එකක් වගේ බලා ගන්න හැබැයි මෙතන ඔයගලට පෙන්නනවා මේ වෙද්දි ඇතුළේ තියෙන හියුමිඩිටි එක කොච්චරද කියලා. ඒ වගේම ඔයගලට පේනවා මම අද ගෙනලා තියෙන ඩ්‍රයි කැබිනට් එක මේකේ තියෙන විශේෂත්වය මේක සම්පූර්ණයෙන්ම ඔටෝමැටික්. මේ හැමදේටම කණින් අපි කතා කරමු මොකද්ද මේකෙන් වෙන්නේ කියන කාරණාව. ඉතින් සාමාන්‍ය අපි කැමරා එකක් යූස් කරද්දී අපි මේකට විවිධ ලෙන්සස් පාවිච්චි කරනවා. ඒ වගේම කැමරාස් පාවිච්චි කරනවා. ඕගොල්ලෝ දැකලා තියෙන්නේ මේ වේ ටික කාලයක් යද්දී සාමාන්‍ය අපි එළිය තියලා පාවිච්චි නොකර තිබ්බාම එහෙම නැත්නම් ටික කාලයක් එක තැනක තියලා තිබ්බත් සාමාන්‍ය භාවිතයේදී නිකන් අපි ඔහේ තියලා තියෙනවා සමහරක් වෙලාවට කැමරා බෑග්ස් වල දාලා තියෙනවා සමහරක් වෙලාවට. මේ වගේ වෙලාවට ටික කාලයක් යද්දී ඕගොල්ලෝ දැකලා තියෙන්නේ ලෙන්ස් වල ෆංගස් වගේ දේවල් එනවා. ඉතින් මේ ෆංගස් ගොඩක් පාසෙන් අපි ලයිට් එකකට වගේ ඇල්ලුවොත් මෙන්න මේ විදිහට ඔයගලට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් මගේ ලෙන්ස් එක නම් ඇත්තටම මේ ෆංගස් විතරක් නෙවෙයි ඩස්ට් එක පවා තියෙන කොහොම නමුත් කැමරා ලෙන්සස් කා කැමරාස් වලට ගොඩක්ම අහිතකර දේවල් දෙකක් තමයි ඩස්ට් එක සහ ෆංගස්. ඉතින් පැහැදිලිව අපි ඩස්ට් එක කිසිම ප්‍රශ්නයක් නැතුව මොකක් හරි ස්ටෝරේජ් බොක්ස් එකක දාලා මේ වැඩි විසඳ ගන්න පුළුවන්. හැබැයි ෆංගස් හැදෙන එක අපිට නවත්තන්න බෑ. හදිසියේ වගේ ලෙන්ස් එකේ මේද ෆංගස් තියෙනවා නම් හෝ තිබිලා තියෙනවා නම් ආ දන්නවා සාමාන්‍යයෙන් මේ වගේ දේවල් ක්ලීන් කරන්න අපිට තරමක් අමාරුයි. මේ වගේ දෙයක් ක්ලීන් කරන්න ගොඩක් වෙලාවට අපිට කැමරා රිපයර් කරන ෂොප් එකකට වගේ යන්න සිද්ධ වෙනවා. මෙතනදී අපිට ලොකු වියදමක් යනවා මේ වැඩේට. ඊට අමතරව වියදමක් ගියා කිසෙලත් ඕගොල්ලෝ දන්න නිතර මේ වගේ දේවල් අපි ක්ලීන් කරද්දී ඒක ලෙන්ස් එකට එතරම්ම හොඳ දෙයක් නෙමෙයි කියන කාරණාව. ඉතින් විශේෂයෙන් මේ වගේ අපිට යම් කිසි වැඩක් කරද්දී මේ ෆංගස් කියන්නේ සැහැණ කරදරකාරී වැඩක්. ඒක නිසා පුළුවන් තරම් අපේ ලෙන්ස් එක මේකෙන් ප්‍රොටෙක්ට් කරගන්න ඕනේ. විශේෂයෙන්ම අපි දන්න මේ දි රටේ දෙන තත්ත්වයක අපිට අලුතෙන් ලෙන්ස් එකක් ගන්න ගැන සැහැණ අමාරු වැඩක්. එකක් මිල ගණන්. මේ හැම දෙයකටම වඩා තියෙන ප්‍රශ්න තමයි මේ වෙදි ලෙන්සස් වගේ දේවල් විශේෂයෙන්ම ඉම්පෝට් කරන ප්‍රශ්න තියෙනවා. ඉතින් මේවත් එක්ක ලංකාවේ තියෙනවා කුණු කොල්ලට විකිරණ වගේම අලුතෙන් ගන්න එක සැහැණ අමාරුයි. ඉතින් මෙන්න මේ කාරණා නිසා කැමරක ලෙන්ස් එක ප්‍රොටෙක්ට් කරන්න ඕන නිසා තමයි මේ වගේ අපි ඩ්‍රයි කැබිනට් එක තෝරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙහෙම වෙලද පොලේ මම මේක අරගත්තේ රුපියල් 25000කට ආසන්න මුදලකට. ඉතින් රුපියල් 25000කට ආසන්න මුදලකට අපිට ගන්න පුළුවන් සම්පූර්ණම ඔටෝමැටික් මේ වගේ ඩ්‍රයි කැබිනට් එක. හැබැයි මම අර කලින් කතා කරපු ඇනලොග් මීටර් එකක් එක්කගෙන ඩ්‍රයි බොක්ස් එක ගැන කතා කරොත් මේක තරම මිලින් අඩු රුපියල් 10000 15000 වගේ රේන්ජ් එකට ගන්න පුළුවන් ඒවි. හැබැයි ඔයගොල්ලෝ තේනවා ප්‍රයිස් එක ලොකු වෙනසක් නැහැ. හැබැයි මේක ඇතුළේට අපිට අර මේකේ ආර්ද්‍රතාවය එහෙම නැත්නම් හියුමිඩිටි කියන එක තමයි මේ විදිහට කන්ට්‍රෝල් කරන්නේ. මේකට පාවිච්චි කරන පුංචි ගැජට් එකක් තියෙනවා. මේක අපිට සෙන්සරේ චාර්ජ් කර කර මේ බොක්ස් එක ඇතුළට දාන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම අර හැමතිස්සම අර මීටරේ අපිට චෙක් කරන්න ඉන්නේ ඒක ඇනලොග් මීටර් එක. ඉතින් මේ වැඩේ තරමක් කරදරකාරී නිසා අර පොඩි ගණක වෙනසකට මම හිතන්නේ පැහැදිලිවම සම්පූර්ණ ඔටෝමැටික් මේ වගේ ඩ්‍රයි කැබිනට් එකට යන එක වාසි. ඉතින් ඒක නිසා වෙලදපොලේ මම හෙව්වා මොන වගේ ඩ්‍රයි කැබිනට්ස්ද තියෙන්නේ සහ ගොඩක්ම අඩු මිලකට බලා ගන්න හම්බුන ඩ්‍රයි කැබිනට් එකක් තමයි අද මම වීඩියෝ එකට අරගෙන ආවේ. ඉතින් පැහැදිලිවම මගේ එක්ස්පීරියන්ස් එක අනුව මේක අපිට කැමරාස් තුනක් විතර දක්වා ස්ටෝර් කරගන්න පුළුවන්. කැමරාස් දෙකක් හෝ තුනක් ඕගොල්ලන්ට පේනවාදී මේකේ ප්‍රධාන ස්ටෝරේජ් රැක්ස් දෙකක් තියෙනවා. මේ රැක්ස් දෙක මැද තියෙන මෙන්න මේ අර රැක් එක වෙන් කරලා තියෙන කොටස, ඒ කියන්නේ දෙවන රැක් එකේ ආධාරක කොටස අපිට අවශ්‍ය විදිහට උස ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. දෙපැත්තේ කොටස් දෙකක් තියෙනවා. ඒ දෙක අපිට අවශ්‍ය විදිහට ඉහළට පල්ලෙහාට ගෙනිහිල්ලා අපිට මේ තියෙන කොටස අපිට ඉහළට හෝ පල්ලෙහාට ගෙනියන්න පුළුවන්. ඔයාලගේ තියෙන දේවල් අනුව උදාහරණයක් විදිහට ඔයාගේ කැමරා බොඩි එකක් තරමක් විශාලයි නම් ඔයාලා ලෙන්සරට වැඩි ඉඩක් ඕනේ නැත්නම් ඔයාලා තව චුට්ටක් මේක ඉහළට ගන්න පුළුවන්.
නව මට මේක මං මැදර වෙන්න මගේ තියලා තියෙන්නේ. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම ඔයාලා කස්ටමයිස් කරගන්න උලා හැකියාව තියෙනවා මේ බොක්ස් එකේ. ඉතින් ඊට අමතරව ඔයගොල්ලන්ට පේන පල්ලෙහා කොට සකස් කරලා තියෙන කැමරා බොඩිස් වලට. ඉතින් මෙතන ඔයගොල්ලන්ට කැමරා බොඩි ආසන්න වශයෙන් මං අර කලින් කිව්ව විදිහට 3ක් 4ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ කැමරා බොඩි එක අනුව. දැන් ගොඩක් වෙලාවට මම මිරර්ලස් කැමරාස් වලට යන නිසා මට කැමරා බොඩි 4ක් මේක ස්ටෝර් කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට වඩා ප්‍රමාණයක් වුණත් ඔයාලට ස්ටෝර් කරගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අයිඩියලි කැමරාස් දෙකකට මේක හොඳටම රෙකමෙන්ඩඩ්. නමුත් 4ක් වෙනකන් කිසිම ප්‍රශ්න නැතුව ස්ටෝර් කරගන්න පුළුවන්. ඊළඟට ඉහළ කොටසේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන පොඩි අර නිකන් රැලී රැලී හැඩයට වගේ ඒක රවුමට වගේ තමයි මේකේ පිටිපස්ස පල්ලෙහා තියෙන ස්පොන්ජ් වගේ කොටස බලා ගන්න හම්බෙන්නේ. මොකද අපිට ඒකේ ලෙන්සස් ස්ටෝර් කරන්න. ඉතින් සාමාන්‍යයෙන් මගේ අතේ තියෙන Canon ලගේ F1.8 prime lens එකක්. ඉතින් මේ prime lens එක ගැන කතා කරා මේ ගොඩක් පුංචි නිසා මේ වගේ lenses මං හිතන්නේ 12ක් විතර ස්ටෝර් කරගන්න පුළුවන්. සාමාන්‍ය දිගින් වැඩි lenses ගත්තත් ඔයගලට පේනවා පැහැදිලිවම ඔයගලට lenses 3ක් මේ අතර ස්ටෝර් කරගන්න පුළුවන්. ලෙන්ස් එක පොඩක් පුංචි නම් ඔයාලට කිහිපයක් වුණත් මේතන ස්ටෝර් කරගන්න පුළුවන් විදිහට තියෙනවා. ඉතින් හියුමිඩිෆයර් එකක් වගේ මේක නිකන් එක්තරා විදිහකට මේකෙන් කරන්නේ මේ වෙද්දි වාතයට ගැලපෙන විදිහට වාතයේ තියෙන හියුමිඩිටි එක නෙමෙයි මේක ඇතුළේ තියෙන්නේ. මොකද වාතයේ තියෙන සාමාන්‍ය හියුමිඩිටි එකක් යටතේ ලෙන්ස් එක තිබ්බොත් අර කලින් කිව්ව විදිහට ෆංගස් හැදෙන්න පුළුවන්. නමුත් මේ ඩ්‍රයි කැබිනට් එක ඇතුලේ මෙයා 140ත් 50ත් අතර හියුමිඩිටි එකක් කියා ගන්නවා. 140 50 අතර කියන්නේ සාමාන්‍ය ලෙන්ස් වලට හොඳ හිතකර හියුමිඩිටි එක සහ අර කලින් කිව් ෆංගස් වලින් බේර ගන්න පුළුවන් හියුමිඩිටි එක. ඉතින් මේ විදිහම මම 40 50 අතරට තමයි මේ කැමරට් එක සෙට් කරලා තින්නේ. ඉතින් මේක ඇතුළේ අපේ ලෙන්සස් දාලා කිසිම ප්‍රශ්න නැතුව පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. අවශ්‍ය වෙලාවට එලියට ගන්න හැකියාව තියෙනවා. ඉතින් නොටිස් එක දෙයක් තමයි අපිට සමහරක් වෙලාවට පව එක නැති වෙන වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් අපි ලෙන්සස් ගන්න මේ දොර අරින වෙලාවල් තියෙනවා. මෙහෙම ඇරලා වැහුවට පස්සේ හරි පව එක නැති වුණොත් හරි යම් තාක් දුරකට අර හියුමිඩිටි එක වෙනස් වෙනවා. මොකද තුලිට එළිය ඉඳන් ජල වාෂ්ප යනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න නිසා ඉතින් ඒක නිසා නැවත තාක් එයාට ආයතාවක් අර තත්ත්වයට පත් වෙන පැය කිහිපයක් යනවා. කොහොම නමුත් ඕගලන්ට තේරෙන්න ඇති මේ ඉන්ස්ටන්ට් නූඩල්ස් වගේ ෆංගස් හැදෙන්නේ නැහැ. මේකට යම් කිසි කාලයක් ගත වෙනවා. ඉතින් ඒක නිසා අර ඒ පොඩි ඩිලේ එක ගැටලොක් වෙන්නේ නැහැ. ඉතින් මේක ඕගලන්ට තියෙන සාමාන්‍ය විදිහට ප්ලග් කරලා තියන්න විතරයි. ලොකු කරන්ට් එකක් යන්නේ නැහැ. මේක පැය 24ම දවස් 300ටම කිසි ප්‍රශ්නයක් නැතුව ප්ලග් කරලා තියාගන්න පුළුවන්. ඕගලන්ට පේන ඇති මේක ඉතිරිපස ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේකෙන් ටෙම්පරේචර් එක කොච්චරද කියලා බලනවා. ඉතින් මෙතන අපිට ටෙම්පරේචර් එකත් එක්ක ලොකු කතාවක් නැහැ. හැබැයි ටෙම්පරේචර් එකත් මේකට සම්බන්ධයි. ඉතින් ඊට අමතරව අපිට බලා ගන්න අපිට වෙනම හියුමිඩිටි එක කොච්චරද කියලා. ඉතින් සමහරකට වට දැන් ඩිස්ප්ලේ එක පේනවද නැත්නම් ඩිස්ප්ලේ එකේ පොඩි අඩුවගයක් මෙතන දැන් පෙන්නන්නේ. මොකද මම පොඩ්ඩක් කලින් මෙතනට ඇවිල්ලා මේක ප්ලග් කරේ. ඉතින් නමුත් සාමාන්‍යයෙන් මේක 140 50 අතර එක බලා ගන්න හම්බ වෙන ගොඩක් වෙලා. ඒ වගේම මට අවශ්‍ය නම් මෙතන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් කී එකක් තියෙනවා. මේකේ වාගේ ලෙන්සස් වගේ දේවල් කැමරාස් දාලා විරලා මේක ලොක් කරලා තියා ගන්න පුළුවන් කී එකෙන්. ඉතින් මේ වගේ ඇඩ්වාන්ටේජස් කිහිපයක්ම තියෙනවා මේ වගේ ඩ්‍රයි කැබිනට් එකකට යන්නේගේ. ඉතින් ආත් මේ වෙද්දි මේ වගේ ඩ්‍රයි කැබිනට් එකක් යූස් කරනවා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේක ලීටර් 30ක එකක්. මේක මීට වඩා විශාල ප්‍රමාණ කිහිපයක්ම තියෙනවා. ඉතින් සාමාන්‍ය 25000 ඉතර ඉඳගෙන රුපියල් ලක්ෂයකට කිට්ටු මුදලක් වෙනවා. මේ ප්‍රයිසස් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ ආසන්න වශයෙන් පරණ ස්ටොක් එකේ රුපියල් 20000ට වගේ තිබුණේ. ඉතින් මේද 25000ට 30000 වගේ ප්‍රයිස් රේන්ජ් එකට ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. මම බලලා නම් ලින්ක්ස් පොනාරි හාගත්තු පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඉතින් ආ මොකද ඉතින් මේ ඩ්‍රයි කැබිනට් එක ගැන සහ පාවිච්චි කරලා තියෙන ඒවා ගැන අනිවාර්යයෙන්ම එක්ස්පීරියන්ස් එක පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ ෂෙයා කරන්න නැත්නම් ඔයාලා දර ගන්න. ඒ වගේ පල්ලේ දරන තුපර subscribe button press කරලා ඉස්සරටම බඳන වීඩියෝ සග්ගාටම ගෙන ගන්න පුළුවන්. අපි ආයතන තුඩි කැමරක ඔයාලා හැමෝටම සුබ දවසක්.